සුබ දවසක් මම ඔයාලට අද පෙන්නන්න යන්නේ කොහොමද Google Classroom එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී Google Classroom එකට සම්බන්ධ වෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා. නමුත් මෙතනදී පහසුම ක්‍රමය තමයි Google Classroom එක සම්බන්ධීකරණය කරන ඒ පුද්ගලයාලව ඔයාලට invitation එකක් ගෙන්වා ගන්න එක. ඉතින් මෙතනදී ඔයාලගේ email address එක ලබා දෙන්න වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ email address එකට class invitation කියලා classroom එකේ නමත් එක්ක subject එක වෙන email එකක් ලැබෙනවා. ඉතින් මේ email එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ join කියන button එක click කරන එක. මෙතන පැහැදිලිව පෙන්නනවා මොකද classroom එක. ඒ වගේම කවුද teacher කියලා, teachers ලෙක් කෙනෙක් ඉන්න පුළුවන්, දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මෙතන මේ join කියන එකට ගියාම ඔයගොල්ලන්ට වෙන tab එක, වෙන browser එකක් open වෙනවා. ඒක මෙතනදී අහනවා join වෙන්නද class එකට කියලා. ඔයාගේ email address එක මෙතන පෙන්නනවා. දැන් සාමාන්‍යයෙන් අපි අපේ ගෙදර පරිගණකයේ කීප දෙනෙක් පාවිච්චි කරනවා නම් එතකොට අපේ වෙනත් ඊමේල් ඇඩ්‍රස් එකකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපේ අපිට අවශ්‍ය ඊමේල් ඇඩ්‍රස් එක නෙවෙයි දැන් අපිට ඉන්විටේෂන් එක ඇවිල්ලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක නෙවෙයි අපි මෙතෙන්ට මෙහෙම සම්බන්ධ වෙන්න යන්නේ නම් එහෙනම් අපිට switch account කියන්න පුළුවන්. නමුත් ඔයාලා දැන් මෙතන උගලට පේනවා මම සම්බන්ධ වෙලා ඉන්නේ ඊ ඊමේල් ඇඩ්‍රස් එකින්ම තමයි. එතකොට එහෙම අවස්ථාවදී බොහොම අඩු සම්භාවිතාවයක් තියෙන්නේ මේකට. ඉතින් මෙතනදී එහෙම අපිට අපේ Google Classroom එකට සම්බන්ධ වෙන email address එක නෙවෙයි නම් මෙතන පෙන්නන්නේ switch account කියන එක අපි press කරන්න වෙනවා, click කරන්න වෙනවා. එහෙම වෙලා අපේ අදාළ email address එක select කරගන්න වෙනවා. මොකද Google Classroom එකේදී ඔයාලව හඳුනාගන්න තව එක් ක්‍රමයක් තමයි ඔයගොල්ලන්ගේ email address එක. ඉතින් එතනදී join කියන එක මම සම්බන්ධ වෙනවා. මොකද මේක තමයි මට වෙන්න යන්න ඕන email address එක. ඒක join කියුවාම මම මෙන්න මේ විදිහට classroom එකට සම්බන්ධ වෙනවා. මෙතනදී මට පේනවා classroom එකේ stream එක කියන්නේ classroom එකේ මේ දක්වා තියෙන පණිවිඩ මොනවද කියලා නිකන් අර home page එක වගේ, first page එක වගේ. ඒ වගේම වෙනකොට මට assignments හරි මොනවා හරි ඩියු වර්ක් තියෙනවා නම් ඒව මට මේ විදිහට පෙන්නනවා. ඒ වගේම class work කියන තැනට ගියාම අපිට සියලුම අපේ class එකේ වැඩ මෙන්න මේ විදිහට අපේ ඒ teacher අපිට ලබා දීලා තියෙන වැඩ සියල්ලම මෙන්න මේ විදිහට අපිට list එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මම පස්සේ join වුණත් මට මුල් කාලේ කරපේව වුණත් බලන්න පුළුවන්. මේක ඒක ඒ classroom එක තියෙනකන් ඒ තියෙන resources ඒ දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට තියෙන එකකට ගිහිල්ලා අපිට ඕන මේක නම් ඒ අදාළේ උඩ click කරාම අපිට view material කියන එනවා. ඒවට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් මෙතන database management assignment එකක් දීලා තියෙනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා මට බලන්න පුළුවන් due tomorrow කියලා තියෙනවා. මම මෙතෙන්ට ගියාම මට මෙන්න මේ විදිහට assignment එක පෙන්නනවා. View assignment ගිහිල්ලා මට බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මට මගේ class work පෙන්වනවා. ඒ වගේම people කියන තැන පෙන්වනවා. කවුද මගේ teachers ලා කීප දෙනෙක් ඉන්නවා නම් ඒක. ඒ වගේම මගේ classmates ලා කවුද කියන එක මට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ basics introduction එකක් තමයි මම මෙතනදී දෙන්න හිතුවේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු class work එක work එකක් කොහොමද submit කරන්න කියලා. අපි එක වර්ක් එක කරලා ඉවර වෙලා ටීචර්ව දැනුවත් කරන්නේ කොහොමද මම මේක කරා කියන එක ඊළඟ වීඩියෝ එකකින් මම ඔයගලට පැහැදිලි කරන්නම්. ඒ වල හැමෝටම සුබ දවසක්.